සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ පහුගිය වීඩියෝස් වලින් කිහිප දෙනෙක් අහලා තිබුණා කොහොමද රිබන් ස්ප්‍රෙඩ් එක කරන්න කියලා I think ඔන්න අද මම ඔයාලට අරන් වෙලා තිනවා කොහොමද සරලවම රිබන් ස්ප්‍රෙඩ් එක කරන්න කියලා එහෙනම් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා මුලින්ම ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මං කලින් පරණ වීඩියෝ එකක කාඩ් ස්ප්‍රෙඩ් එක කරේ කියලා. ඔය එක බලන්න කොහොමද කියලා. මෙහෙම දිග අරිනවා. දැන් මෙතන කවුරුත් නැති නිසා මම කැමති කාඩ් එක මෙතනින් තෝර ගන්නවා. ඉතින් ඔයා දකින්න ඇති කොහොමද මං කලින් වීඩියෝස් වල ස්ප්‍රෙඩ් කරේ කියලා. මේක අවුරුදු දෙකකට විතර පරණ වීඩියෝ එකක් ඒක. ඉතින් ඒක ඇත්තටම ස්ප්‍රෙඩ් කළ කියන්නත් බෑ. මම මේ විදිහට තියලිවෙලා මෙන්න මේ විදිය දෙයක් තමා කරේ. I think ඒක ඇත්තට සුදුසු නෑ. මං ඒ කාලේ ඒක දන්නේ නැහැ කොහොමද කරන්න කියලා. ඉතින් මං අද මගේ පොඩි අත්දැකීමක් වාර කියන්න රිබන් ස්ප්‍රෙඩ් එක වෙන්නේ කොහොමද කියලා. දැකපු නැතිවට මම එකපාරක් පෙන්වන්න. මෙන්න මේ විදිහට තමා රිබන් ස්ප්‍රෙඩ් එක කරන්නේ. හරි. දැන් අපි ඉස්සලම් මෙතනදී ගන්නවා කාඩ් පැක් එකෙන් භාගයක්. ඉතින් මේක මං සමහර ටෙක්නික් වලදී කරන වැඩක්. ඉතින් පොඩි දෙයක් තියෙනකොට ලේසි පොඩියට පටන් ගන්න එක. ඊට පස්සේ ඔයා ට්‍රයි එකක් දෙන්න. දැන් මේකෙදි වෙන වැඩේ මං ඔයාලට ඉස්සලම් පැහැදිලි කරොත්. දැන් ඔයාලා එකපාරට මෙහෙම කරද්දී ඒක මුකුත් තේරුමක් නැති වෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අපි මේ කාඩ් පැක් එකේ මෙන්න මේ ආකාරයට අල්ලනවා. මේ විදිහට අල්ලලා අපි මෙන්න මේ උඩ හරිය කාඩ් පැක් එකේ උඩ හරිය මේ විදිහට දැන් කාඩ් පැක් එකේ මෙන්න මෙහෙම තිනවා. ඊට පස්සේ අපි මෙන්න මේ යට කාඩ් එකේ ඉඳලා මෙන්න මේ විදිහට තම් ෆෑන් එක දැකලා ඇති. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඒක ෆ්ලැට් කරන් එන මේ ආකාරයට තදට. කියන්නේ එච්චරම ලොකුවට තදට නෙමෙයි සාමාන්‍ය ගානකට මෙන්න මේ විදිහට ෆ්ලැට් කරන් එනවා අපි ඒක. ඔයා මේ විදිහට කාඩ් පැක් එක ඉස්සලා මතට අරන් කරලා බලන්න ඒක. ඔයාල මේක පැයක් විතර කරනකොට සමහරවල් සෙට් වෙයි නැත්නම් ඉක්මනටම එකපාරම සෙට් වෙයි. ඔයා මේක ඉස්සලා පුරුදු වෙන්න. ඒ කියන්නේ මේක වෙන දැන් මැකැනිකල් එක වාරේ ඒක තේරෙනවා මේ කාඩ් පැක් එකේ මෙන්න මේ විදිහට කරන්. ඒක කරන එක වාසි. ඊට පස්සේ මේ විදිහට කාඩ් පැක් එක තියලා නැවතත් පොඩියට එකපාරටම ලොකුවට නෙමෙයි ස්ප්‍රෙඩ් එක මේ විදිහට තියලා මේ කාඩ් එක දැන් මේ පැත්තෙන් මෙතනින් තදින් තියාගෙන මෙතනින් අල්ල ගන්න තදින් ඊට පස්සේ මේ කාඩ් එක මෙන්න මේ විදිහට කරන්න බලන්න. හරි මෙන්න මේ විදිහට කරගන්න බලන්න. එතකොටත් ලස්සන රූපයක් තියෙනවා මෙතනදී. හරි. ඔයා මේක දෙපාරක් තුන්පාරක් කරන්න වාගේ ඇඟිලි වලට සෙට් වෙනකන් කාඩ් පැක් එක මේක සාමාන්‍ය ඕනම කාඩ් පැක් එකකින් කරන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවල කාඩ් පරණා මේක හරියට වෙන්නේ නැහැ. දැන් මේ කාඩ් පැක් එක අලුත් මේකත් සමහරවල්ලාට හරියට මිස් ස්ප්‍රෙඩ් එකෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කාඩ් සමහරවල්ලාට භාවිතා වෙලා නැති නිසා ගොඩක් ඒවා එකම තැන හිටිනවා මේ ටේබල් එකේ. එතකොට හිඩස් තියෙන්න පුළුවන් සමහරවල්ලාට කරනකොට. මෙන්න මේ වගේ සමහර තැන් වල හිඩස් තියෙනවා එතකොට. තේ නිසා ඒක ගැන කලබල වෙන්න එපා. ඔයා දකින්න නැති කොහොමද මම මුලින්ම ස්ප්‍රෙඩ් එක කරේ කියලා. සමහරවල්ලාට මේ වලට කාලයක් අපි වැය කරන්න ඕනේ ඉගෙන ගන්න. හරි මං හිතනවා ආර දැන් ඒක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ ට්‍රයි එකක් දෙන්න මේක කෙලින් අතර ස්ප්‍රෙඩ් කරන්න. ඉතින් ඇත්තටම මට කෙලින් අතර නම් ගොඩ දුරට ස්ප්‍රෙඩ් කරන්න මං කැමතිත් නැහැ. ඒක මං ඉගෙනගෙනත් නැහැ වැඩිය. මට ඒක බෑ. මෙන්න මේ විදිහට තියලා ඔය එක ට්‍රයි කරන්න කෙලින් අතරම කරන්න. මේක කෙලින් අතර කරන එකේ වාසියක් තියෙනවා. මං ඔයාලට පෙන්නන්නම් දැන් කෙලින් අතර එකක් ආවම. මෙන්න හිතන්න දැන් මේක කෙලින් අතර තියෙනවා කියලා. ඊට පස්සේ අපිට මේකේ තියෙන වාසිය තමයි අපි මේකේ ටර්න් ඕවර් කරනවා. මෙන්න මේ ආකාරයට. ඔයා මේක වීඩියෝස් වලදී දැකලා ඇති. මේක කෙලින් තිනකොට අපිට ඒක පට්ටටම කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ වගේ දැනකින් නවත්තන්නත් පුළුවන්. මෙන්න මේ ආකාරයට. ඉතින් මීට වඩා ලස්සන කරන අය ඉන්නවා. මට ගොඩක් දුරට කෙලින් අතර ඒක ස්ප්‍රෙඩ් එක කරන්න බෑ. ඉතින් රිබන් ස්ප්‍රෙඩ් එක නම් මම ලස්සනම කරනවා. ඉතින් කොහොම හරි ඔයා ට්‍රයි කරන්න මෙන්න මේක. දැන් මේ විදිහට තියාගෙන ඇඟිලි ටික ඔයාලට පේනවා ඇති. සමහරවල්ලාට මම මේ තනි ඇඟිල්ලත් භාවිත කරනවා මේ ඇඟිල්ල. නැත්තම් මේ විදිහට කාඩ් පැක් එක අල්ලලා මෙන්න මේ ඇඟිලි දෙක. මේදි ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ට්‍රයි එකක් දෙන්න මේක හිමීට මෙන්න මේ ආකාරයට යවන්න. පොඩ පොඩ. ඒක ඈත් තුන් නැත්තම් කාඩ් ටික ඔයාගේ ඇඟිලි වලින්. ඒක ඇඟිලි වලින් මේ වෙලෙම හදන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තිනවනවා නම් ඔයාලා ටික ටික මෙන්න මේ විදිහට හදාගෙන එන්න. එකපාරට හයියෙන් කරන්න ඕනේ නැහැ. ටික ටික හදාගෙන එන්න. ඊට පස්සේ ඔයාලට ඒක ඇඟිලි වලට ගන්න සෙට් වෙනවා. මෙතනදී වැදගත්ම දේ ප්‍රැක්ටිස් එක. ඔයා මේ විදිහට ඊට පස්සේ ඒක කරන් එන්න මෙන්න මේ ආකාරයට. ඔයාලට ඊට පස්සේ ගන්නට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ නිකන් try කරලා බලන්න මේ කාඩ් ටික හැරෙමෙට පෙරලන්න පුළුවන්ද කියලා. ඉතින් හරි මේක නෙමෙයි අද අපේ වැදගත්ම දේ. අපේ වැදගත්ම දේ රිබන් ස්ප්‍රෙඩ් එක. ඔයා මෙතනට ආවගෙන දැන් ඔයාලට රිබන් ස්ප්‍රෙඩ් එක කරන එක ගොඩක්ම ලේසි වෙනවා. ඉතින් මම මේක දැන් කාඩ් පැක් එකම ගන්නවා. ඊට පස්සේ අපි දැන් මේක පටන් ගන්න විදියක් තියෙනවා. නැවතත් කාඩ් පැක් එක අල්ලන්න එකම විදියමයි. මෙතන ඇඟිලි දෙකයි මෙතන එකයි. මෙන්න මේ විදියට තමයි ඊට පස්සේ මම තියාගෙන තින්නේ. ඊට පස්සේ කාඩ් පැක් එක දැන් මෙන්න මෙහෙම තියාගෙන අපි මේ යට
කාඩ්වලටම සෙට් වෙන තමයි ඉංග්‍රීසි තියාගෙන තින්නේ මොකද අපි යට ඉඳන් පටන් ගන්න නිසා ඔයාර මම එක පැහැදිලි කරා වීඩියෝ එකේ මුලදීම දැන් අපි මේකේ ටේබල් එක දැන් මේ විදිහට තියෙනකොට අපි මේක පටන් ගන්න මෙන්න මෙහෙම C අකුරක් හැඩයට ඒ නිසා අපි මේ පැත්තට පටන් ගන්නවා මේක දැන් මේක ඉක්මනටම කරන්න යන්න ඕනෙත් නැහැ නමුත් ගොඩක්ම ස්ලෝ කරන්නත් එපා එතකොට මේ ගන්න කර්ව් එක කැඩෙනවා කියන්නේ එන 100 අකුර කැඩෙන උදාහරණයක් කියලා දැන් අපි මේ විදිහට පොඩ්ඩක් කරලා මෙන්න මේ වාය කරනකොට චූටි එකක් තමයි දෙන්නේ ඒ නිසා මෙතනදී පොඩ්ඩක් ඉක්මන් කරාට අවුලක් නැහැ මේ විදිහට පටන් අරන් ඔයා try කරන්න දැන් මෙතන ඉඳන් කාඩ් පැක් එක කොහොම හරි මෙන්න මේ විදිහට මේ අයිනකටම ගේන්න නැත්තම් මෙන්න මේ විදිහට පොඩි භාගයකට ගේන්න හරි try එකක් දෙන්න ඉතින් දැන් මම ඔයාලට එකක් පෙන්වන්න මෙන්න මේ විදිහට try එකක් දෙන්න දැන් ඔයාලට පේන ඇති මම කලින් කිව්වා අලුත් කාඩ් පැක් කළා නැත්තම් සමහර කාඩ් පැක් කළා තියෙනවා කියලා හිටස් ඉතින් මේක අපේ සමහරලාට අපේ පැට්‍රිස් එකේ වරදක් නෙමෙයි මේක කාඩ් පැක් එකෙන්ම වෙන දෙයක් ඉතින් ඒ වගේලාට අපිට පොඩ්ඩක් ඉවසන්න වෙනවා නැත්තම් ඔයාලට ආය පාරක් මෙන්න මේ විදිහට try කරන්න පුළුවන් මේක ඉතින් try කරන තරමට තමයි ගයිස් ඉගෙන ගන්න පුළුවන් හොඳයි ඉතින් ribbon spread එක මම කට්ටි ඉල්ලලා තිබුණා කොහොමද වෙන්නේ කියලා ඉතින් මීට වඩා මේකේ තව පැහැදිලි කරන්න දෙයක් නැහැ මම දන්න මම ඉගෙන ගත්ත දේවල් ටික තමයි ඔයාලට මම කිව්වේ මේක try කරන්න ඕවා නැත්තම් පොඩියට හරි C එක කරන්න නමුත් මම ඔයාලට කියන්නේ practice කරනකොට මේක හරියටම ඒ අපි live performance එක කරන්න බලාගෙනම කරන එක practice කරන එක හොඳයි එතකොට ඒක lazy ඉතින් මම මේ කාඩ් පැකින් විතරක් නෙමෙයි අනිත් මගේ බයිසිකල් ස්ටෑන්ඩඩ් කාඩ් පැකින් මීට වඩා පට ලස්සනට කරලා තිනවා මේ කාඩ් පැක් එක අලුත් කාඩ් පැක් එකක් වඩා මතක ඇති ඉතින් සමහරවිට කර්ව් එකක් ටර්න් ඕවර් කරන්න පුළුවන් අපිට සමහර අවස්ථාවල මෙන්න මේ විදිහට කියලා ඔන්න ඔය විදිහට අපිට අතාරින්න පුළුවන් මේක ඇත්තටම ගොඩක් ලස්සනයි අයිති මම හිතපු ගමන් මේක කරනවා මේ විදිහට වල එතකොට බලා ගන්න පුළුවන් හරි හොඳයි මම එහෙනම් තව වීඩියෝ එක දික් කරන්න යන්නේ නැහැ මම හිතනවා ඔයාලට අවශ්‍ය විස්තර ටිකක් ලැබෙන්න තියලා මේ වීඩියෝ එකේ හොඳයි ගැස් එහෙනම් තවත් අලුත් සුපිරිම වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු මගේ නම සංජය නිශාන් ඔයාලට සුබම සුබ දවසක්